හොඳයි ආයුබෝවන් අපි නැවත වතාවක් හමු වෙනවා අනන්තය සමගින් මේ වැඩසටහන තුළදී සුපුරුදු පරිදි තාමත් සුවිශේෂී කාරණයක් පිළිබඳව ඔබගේ ප්‍රායෝගික අධ්‍යාත්මික ජීවිතයට වැදගත් වෙන ඉතාමත් වැදගත් කාරණයක් ඒ වගේම ඔබ තුළ තියෙන ජීව ගුණය මතු කරගන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් තමයි මම මෙතෙන්දි පෙන්වන්න කියලා දෙන්නේ. අපි ගත්තොත් සාමාන්‍ය මිනිසයා කියලා ගන්නකොට ප්‍රාථමික විඥානය. මත ප්‍රාථමික මානසිකත්වය ඒක තමයි සාමාන්‍ය මිනිසාසා සාමාන්‍ය මානසිකත්වය මත සාමාන්‍ය මිනිසයා හෝ ඔබ හඳුන්වන ඕනෑම අර්ථකථනයක්. අපි මුලින්ම ගන්නකොට ඒ අවස්ථාවේදී කෙනෙක්ට තියෙනවා යම්කිසි පරාසයකට මේ ලෝකයේ ගෝචර වීමක් තියෙනවා. යම්කිසි පරාසයකට ජීවත් වීම කියන එක. මත ජීවේ කියන එක හඳුනා ගැනීමක් තියෙනවා. හරි. එතකොට දැන් සාමාන්‍ය මිනිසයා කියන කෙනා කුඩා කල සිට වැඩි හිටියෙක් වෙලා ශාරීරික වශයෙන්ම මානසිකත්වයෙන් වර්ධනය වෙලා කාලය ගත කරලා ශරීරය අභාවයටපත් වෙනවා. එතනදී මේ ප්‍රාථමික මානසිකත්වය කියලා කියන එකේදී තමයි සාමාන්‍ය මිනිසයා කියන කියන්නේ ලෝකයේ පෙන්වන යම්කිසි දියුණුවක් කියලා එක කරා ගිහිල්ලා ඒ පුද්ගලයා අභාවයට යනවා. එතකොට ඒ දියුණුව සාපේක්ෂව කෙනෙක් යම් මට්ටමක් කියලා ගන්න පුළුවන් යම් තව කෙනෙක් ඉහළ මට්ටමක් කියලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔබ දන්නවා එතකොට විවිධාකාර නිර්ණායක මගින් දියුණුව කියන එක මයින්නවා සමාජය තුළ. ඒ යම් තත්වයකට උදා වෙලා ඒතන තියෙන ඉහළම තත්වය හෝ එහෙම නැත්නම් පහළ තත්වයක් හෝ ඊට සාපේක්ෂව තියෙන යම් තත්වයක් දියුණුව ලෙස ඒ දියුණුවටපත් වෙලා ඒ පුදුලේ අභාවයට යනවා. ඔය තත්වය ප්‍රාථමික මානසිකත්වයක්. ඒ කියන්නේ තමන්ට පෙන්වන ලද ඒ පරාසය තුල තමන් උපරිම අන්දමින් කියන්නේ සාමාන්‍ය කතා බහ තුල කිව්වොත් එහෙම ඒක තුල පිඳුම් ගහනවා බල්ටි ගහනවා හෝ ඕනම දෙයක් කරලා ඒ පෙන්වන දේ තුල සාර්ථකත්වයක් ලබන මට්ටමට පත්වනවා. ඒතකොට ඒ සඳහා මිනිසුන් ඕනෑම ආකාරයක දෙයක් කරන තත්වයක් ඒතකොට ඔබ දැකලා තියෙනවානේ. වැඩි පිරිසක් පරිහානියට ගිය ලෝකයක් තුල මේ වකවානුවේදී බොහෝ පිරිසක් අපි දකිනවා ඕනෑම දෙයක් කරමින් ඒ පෙන්වන පරාසය තුල දියුණු තත්වයක් කියලා පෙන්වන දෙයක් තියෙනවා. ඒ පෙන්වන දියුණුව ළඟා කර ගැනීමට උත්සාහ කරනවා. ඒතොර ඒ පරාසය තුල තමයි ඒ ප්‍රාථමික පරාසය තුල තමයි මේ ලෝකේ තියෙන සම්පූර්ණම මේ ක්‍රියාකලාපය. එහෙම නැත්නම් මිනිස්සයා මේ වකවානුවේදී යන්න පුළුවන් ඉහළම තත්වය සහ පහළම තත්වය රඳාපවතින්නේ මේ ප්‍රාථමික පරාසය තුල. ඒ කියන්නේ උදාහරණ විදිහට ගත්තොත් ඒකට මේ ලෝකයේ තුල තියෙන දියුණුව මොකක්ද කියලා ඔබේ අර්ථකථනය ගත්තොත් එහෙම ඔබට යම් අර්ථකථනයක් ඇතිනේ. මේ ලෝකයේ එක ධනවත් වීම, එහෙම නැත්නම් ප්‍රසිද්ධියටපත් වීම, එහෙම නැත්නම් බුද්ධිය අතින් ඉහළට යාම, ඔය වගේ ඕනෑම ආකාරයක දෙයක් ඔබේ අර්ථකථනය වෙනවා ඇති. ඒතකොට ඒක ඔබට මේ අවස්ථාවේදී දැනන දේ බවට පත් වෙනවා. ඒ සියල්ලම මේ ප්‍රාථමික පරාසය තුල තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ සිදු වෙන්න පුළුවන් සම්පූර්ණ ඒ මිනිසුන් ගොඩනගාගෙන තියෙන මේ වකවානුවේදී අපි ගත්තොත් අපිට පේන්නේ මේ වකවානුවෙන්නේ මේ පරාසය තුල දැනට පේන්නේ මේ වකවානුව තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒතකොට අපිට දැන් මේ තියෙන සාක්ෂි උපයෝගී කරගෙන ගත්තොත් එහෙම මිනිස්යාගේ සම්පූර්ණ ඒ දියුණුවම සහ මිනිස්යා නැන්න පුළුවන් උපරිමය ඒ බුද්ධි මට්ටම සහ පහළම බුද්ධි මට්ටම මේ සියලුම පරාසය ප්‍රාථමික මානසිකත්වය එහෙම නැත්නම් ප්‍රාථමික විඥාණය ඒ ස්වභාවය. ඉන්පසුව යම් කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා එතනින් එහාට යම් පරාසයක් විවර කර ගැනීමට. එතනදී කෙනෙක්ගේ බුද්ධිය වර්ධනය වීමක් කියලා බුද්ධිය කියන වචනය ගන්න හැකියාවක් තියෙනවා. ඒ බුද්ධිය වර්ධනය වීමත් සමගම මිනිසුන් දාර්ශනික විදියට හිතන්න ගන්නවා
තමාටම දැනෙන ආකාරයට ලෝකය විග්‍රහ කර ගැනීමක් ඇති කර ගන්නවා. එතකොට මේ දේවල් තමයි ඔබ ඉහළ මට්ටමේ බුද්ධිය ලෙස මේ ලෝකයේ ඔබට කියවන්න ලැබෙනවා, ඔබට අහන්න දකින්න ලැබෙනවා. මේ වගේ දේවල් තියෙනවා. ඒක අර ප්‍රාථමිකත්වයෙන් ඉහළම කෙරවරක් කියලා ගන්න හැකියාවක් තියෙනවා. හරි, ඒක ප්‍රාථමික නොවනවා කියලා ගන්නත් බෑ. නමුත් ප්‍රාථමික මානසිකත්වයේ ඉහළම කෙලවරක් කියලා ගන්න හැකියාවක් තියෙනවා. ඉන්පසුව යම් කෙනෙක්ට අවස්ථාව උදා වෙනවා බුද්ධිය කියන එක අභිභවා යෑමට. බුද්ධිය අභිභවා යෑම තුළ ඥාණය කියන එක පහළ වීමක් තියෙනවා. ඥාණය කියලා කියන එකයි බුද්ධිය කියලා කියන එකයි පොඩි වෙනස්කමක් විදිහට මම දකිනවා. ඒවත් විග්‍රහය උදෙසා තමයි අපි මේ වචන වෙන් කරලා ගන්නේ. නමුත් අත්දැකීම තුළ මෙහෙම වෙනසක් නැහැ කියන එක මම තව ටිකකින් ඔබට පැහැදිලි කරලා දෙන්න. මේ විදිහට බුද්ධිමත් බවට පත් වෙන කෙනා ඒ ප්‍රාථමිකත්වයේ ඉහළ කෙරවලට ගිහිල්ලා යම්කිසි ඥානයක් පහළ වෙනවා. මේ පෙන්වන දේවල් අපි දැනගත්ත දේවල් මේ ලෝකයේ තියෙන ඉහළම මට්ටම් කියලා කියන සියල්ලම ඒවත් ප්‍රාථමික මට්ටම් කියලා තමන්ගේ ඥාණයට ගෝචර වෙන්න ගන්නවා. ඒ කියන්නේ අර ප්‍රාථමික පරාසය පරයා යන අවස්ථාවක් බවට පත් වෙනවා. ඒක අභිභවන අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ තුල යම් කෙනෙක්ට කියන්න පුළුවන් ඒක යම් ආකාරයක අවදිවීමක් කියලා. මොකද එතෙන්දී අවදිවීම බවට පත් වෙන්නේ ප්‍රාථමික පරාසයෙන් ඔබට යෑම. ඒ කියන්නේ ප්‍රාථමික පරාසයම එක අහුරට අරගත්තට පස්සේ ඒ සියල්ලම යථාර්ථයක් නොවන බව. ඒ යථාර්ථයක් නොවන බව හඳුනා ගන්න තැන මිනිස්සයා අවදිවීමකට ලක් වෙනවා. ඊට පෙර අවස්ථාවන ගත්තොත් එහෙම සහ ඒ අවදි අවස්ථාවෙත් විවිධාකාර මට්ටම් මිනිස්යා තුළ තියෙනවා. ඒ අවදි අවස්ථාව තුළත් ගොඩක් විස්තරාත්මක දේවල්, ඒ වගේම විවිධාකාර දර්ශනයන්, විවිධාකාර සංකල්පයන්, ඔය දේවල් මිනිස්යා තුළින්, මනුස්ස විඥානය තුළින් බිහි වෙන්න ගන්නවා. ඒතර ඒවා තමයි ලෝකේ පුරාවට මේ කාලයේදී මිනිස්යා අධ්‍යාත්මිකව දියුණු වෙනවා, ඒ වගේම මනස අභිභවා යනවා, මේ වගේ ගොඩාක් සංකල්ප බිහි වෙලා තියෙන්නේ ඒ අවස්ථාව තුල. ඒ දේවල් ගැන තමයි මිනිස්සු කතා බහ වෙනවා. එතකොට ගොඩාක් පොතපත මගින්, එහෙම නැත්නම් වීඩියෝ මාධ්‍යන් මගින් හෝ ඕනම ආකාරයකින් ඔබට අහන්න ලැබෙන ගොඩාක් විස්තර තියෙනවා මේ පිළිබඳව. එතකොට ඒක එක්තරා අවධියේ එක්තරා මට්ටමක් කියලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ බුද්ධි මට්ටම, ඥාණය මම කිව්ව පරාසය අභිභවන තනක් කියලා. එතකොට ඒ අවස්ථාවේදී ගොඩාක් දේවල් පොතපතින් හඳුනාගෙන ගොඩාක්ම භෞතික විද්‍යාත්මකව ගත්ත දේවල් අභිභවන දේ මනුස්ස විඥාණයට ගෝචර වෙන්න ගන්න. ඒ අවස්ථාව අවදියේ එක්තරා තනක් කියලා ගන්න හැකියාවක් තියෙනවා. එතෙන්දී තමයි මිනිස්සු විස්තර කතා කරන්නේ. විස්තරාත්මකව මේ අධ්‍යාත්මය කියලා ගන්නකොටත් එහි අත්දැකීම් ප්‍රකාශ කරනවා. ඒ අත්දැකීම් ගැන ඒවත් විශ්ලේෂණය කරනවා. ඒ අත්දැකීම් ගැන තර්ක විතර්ක තියනවා. ඒවා ගැනත් අන්තිමට අවසානයේදී ඒවා ගැනත් ගැටීම් ඇති වෙලා මිනිස්සු වෙන් වෙලා කොටස් කරගෙන පද්ධති ගොඩනැගිලා එහෙම යන එකකුත් තියෙනවා. ඒතකොට සාමාන්‍ය ප්‍රාථමික මානසිකත්වය තුළත් ඒ වෙන්වීම තියෙනවා මිනිස්සු තුළ. අවසානයේදී යම් අවදියක් ලැබූ පිරිස අතරත් ඔය වෙන්වීම තියෙනවා. හරි, එතකොට යම් කෙනෙක් මේ ප්‍රාථමික කෙනාට ඇත්තටම ඇඟිල්ල දික් කරන්න පුළුවන්, ඔබලා අධ්‍යාත්මිකව දියුණුවක් තියෙනවා නම් ඇයි තාමත් වෙන් වෙලා දඟලන්නේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවන් තියෙනවා. මොකද ඒ යම් අවදිය පූර්ණ අවදියක් බවට පත් වෙනකම්, පූර්ණ අවදිය වෙනවා කියලා කියන්නේ ඒ අවදියේ ඉඳලා එතෙන් එහාට යනකොට මිනිස්යාගේ විඥානයේ පිරිසිදු අවස්ථාවකට එන. එතනදී කිසිදු වෙන්කිරීමක්, විශ්ලේෂණයක්, තර්කයක්, සංකල්පයක්, දර්ශනයක්, ඔය සියලුම දේවල් හරියට ගත්තොත් එහෙම අපි දැන් ස්ටිකර් එකක් කියන එක ගත්තොත් එහෙම ස්ටිකර් එකේ තියෙනවා පැත්තක්, එක පැත්තක් පින්තූරේ තියෙනවානේ. අපි ගන්නවා මේ ස්ටිකර් එකේ පින්තූරේ තියෙන පැත්ත තමයි මේ ලෝකය කියලා. ඒ කියන්නේ ලෝකයේ කටයුතු කරන මනස. එහෙම නැත්නම් මිනිස්යාගේ ප්‍රාථමික මානසිකත්වය පදනම් කරගන්න ගොඩනැගෙන සම්පූර්ණ මේ ලෝකයම. හරි, ඒ ලෝකය කියන එක තමයි මම පෙර පැහැදිලි කරේ. අති දියුණු ස්වභාවය සහ පහළම මට්ටම දක්වා ගොඩනැගෙන සම්පූර්ණ ලෝකය කියන කතාව. කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, කැමති දේවල්, අකමැති දේවල්, හොඳ දේවල්, නරක දේවල්, මේවා ඔක්කොමත් ඒකට අන්තර්ගත වෙනවා. අන්න ඒ කොටස තමයි ස්ටිකර් එකේ මේ පින්තූරේ තියෙන කොටස.
ඊට පස්සේ පින්තුරේ තියෙන කොටස අපි වෙන් කරලා ගත්තා වගේ ස්ටිකර් එකක් අලවනකොට අපි ඒ කොටස් දෙක වෙන් කරලා ගන්නවන්නේ පින්තුරේ තියෙන කොටස එක අතකටත් අනික හිස් කොටස එක අතකටත් ගන්න. අන්න ඔතනදී මිනිස්යාගේ ඔය විඥානේ පිරිසුදු වෙන තැනදී අර බුද්ධි මට්ටම් ඔක්කොම අවිබවල කියලා මුලින්ම ඒක පටන් ගත්තේ කොතනද? පටන් ගත්තේ අපි ප්‍රාථමික පරාසය ප්‍රාථමික විඥානය තුල පටන් අරගෙන ඊට පස්සේ බුද්ධි මට්ටම ටිකක් දියුණු වෙගෙන කියලා ප්‍රාථමිකයේ ඉහළ මට්ටමට ගිහිල්ලා ඊට පස්සේ තමාට ඥානයක් උදා වෙනවා. එතනින් ඔබට පරාසයක් ගෝචර කරගෙන ගැනීමේ අවස්ථාව උදා වෙනවා. එතුණුත් ඔබට යනකොට යම් යම් අවදීන් වලට ලක් වෙනවා. කොටසින් කොටස ක්‍රමානුකූලව තවදුරටත් අවදී වීමකට ලක් වෙනවා. ඒ අවස්ථාවන්වලදී තමයි එතකොට විශ්ලේෂණාත්මකව සංකල්ප මට්ටමින් දර්ශන මට්ටමින් න්‍යායන් මට්ටමින් විවිධාකාර දේවල් මිනිස්සයා නිර්මාණය කරනවා. ඒ වගේම කියලා දෙන්න උත්සාහ කරන විස්තරාත්මකව පෙන්නුම් කරනවා. ඒ දේවල් තියෙනවා. ඒවත් අභිභව යන තැනදී අර ස්ටිකර් එක සම්පූර්ණයෙන්ම ලෝකේ වෙන් කරා හිස් කොටස ඉතුරු වුණා වගේ ඔන්න ඔය විදිහට සම්පූර්ණයෙන් මේ ලෝකේ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් තර්ක ගැටුම් ප්‍රශ්න ගැටලු පැමිණිල්ල කියන එක බලනකොට ඔබේ හිත තුළ පැමිණිල්ල කියන එක කොහොමද තියෙනවන්නේ නේද? ලෝකේ නරක වුණත් හොඳ වුණත් පැමිණිල්ල කියන එක තියෙනවා. ලෝකේ කවදා හරි මේ ලෝකේ හැමෝම හැම සත්වයම හොඳ තත්ත්වයට පත් වෙන අවස්ථාවක් එනවද? එහෙම දවසක් එයිද ඇත්තටම? එහෙම දවසක් ආවා කියන්නේ ආවත් ඒක ඒ විදිහට පවතිනවා නේද? මොකද ලෝකේ යම් රිද්මයක් තියෙනවා. හැමතිස්සෙම ඉහළ යන දේ පහළට යන න්‍යායක් තියෙනවා. ඒ තුල ඒ සිතා ඒ විදිහට තියෙන්නේ නැති. අනේක නිසා මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම ස්ටිකර් එකේ වෙන් කරා වගේ වෙන් කරන අවස්ථාවකදී මිනිස්යාගේ විඥානය පිරිසුදු ස්වභාවයට ක්‍රමානුකූලව පත් වේගෙන යනවා. ඒ අවස්ථාවේදී මේ විශ්වය විසින් ඒ මිනිස්යාගේ ඒ විඥානීය ස්වභාවය වැළඳ ගැනීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. මම පෙර කොටසකදී අනන්තයේ 12දී සඳහන් කරා බිලවඩ් කියන කතාව. බිලවඩ් කියලා ගත්තේ එතනද මේ විශ්වය කියන එක. එහෙම නැත්නම් එක එක්කෙනාට එක එක අර්ථයෙන් මේක ගන්නවා. ඒ කියන්නේ Tamanට ඒ ළඟම ලෙන්ගතුම විදිහට ඒක ගත්තට වරදක් නෙවෙයි. ඒක හොඳයි. Tamanට ඒක පහසු වෙනවා. කනෙක්ට් ගන්න පුළුවන් විශ්ව මාතාව. එහෙම නැත්නම් මාතෘත්වයක් ලෙස. නැත්නම් පීතෘත්වයක් ලෙස ගන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි බලවේගයක් ලෙස ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් එහෙම නැතුව මෙහි ස්වභාවිකත්වයක් ලෙස ගන්නත් පුළුවන්. කෙනෙක්ට සබාදාම ලෙස ගන්නත් පුළුවන්. එහෙම තමයි විශ්වය ලෙස ගන්නත් පුළුවන්. ඕනෑම නමකින් ඒක ඔබට පෞද්ගලිකව ඔබට දයනාකරයට ගන්න පුළුවන්. ඒකෙත් වරදක් නොවෙනවා. කවුරුත් ඔබට පැමිණිල්ලක් කරන්න නැති වෙනවා. ඔබ ඇයි ඔබ මේ වචනේ ගත්තේ නැත්තේ කියන එක. එහෙම වෙන් කිරීමක් මේ තුල නොවෙනවා. හැම දෙයක්ම එකම විදිහට ඒකාත්මිකව කිසිදු වෙන් කිරීමකින් තොරව කවුරුත් ඔබට පැමිණිලි කරන්න කවුරුත් ඔබට වැරදි කියලා ඇඟිල්ල දික් කරන්න එහෙම ස්වභාවයක් අවසානයේදී මෙතෙන්දී නැති වෙනවා. ඒ පිරිසුදු භාවය තුළ අන්න ඒ ආකාරයට ඒ සම්පූර්ණ පරිපූර්ණ මේ විශ්වයේ තියෙන ඒ ශක්තිය තුළින් මෙතේ මාතෘත්වය තුළින් ඔබ වැළඳ ගැනීමක් සිදු වෙනවා. ඒ තමයි මම එතෙන්දී බිලවඩ් නමින් වචනයක් එතෙන්දී ගත්තා. ඒක ඒ අවස්ථාවට සුදුසු වෙන එක නිසා. ඒ අවස්ථාව තුළ දැන් ඔබ මම දැක තියෙන බොහෝ අය මේ විස්තර තුළ සැරිසරනවා. ඒ කියන්නේ යම් අවදි වීමේ මට්ටමක් එක මම පෙර පෙන්නුම් කර ආකාරයේ යම් අවදි වීමේ මට්ටමක් තමයි ඒක. පූර්ණ අවදි වීමක් නොවනවා. යම් අවදි වීමේ මට්ටමක් තුළ කියන කොටසක් විවර වෙලා තියෙන්නේ. ඒ තුළ තමයි විස්තර හොයන්න ගන්න. ගොඩාක් විශ්ලේෂණාත්මක විස්තරාත්මක විද්‍යාත්මකව දාර්ශනිකව මේ මතුවෙන දේවල්. ඒ වගේම දැන් අපගේ පෙර අතීතය නැත්නම් අනාගතය මේ පිළිබඳව එක්ක අනාවැකියක් නැත්නම් පෙර සිදුවෙච්ච දේවල් අපේ මුතුන් මිත්තන් අපේ ගුරු පරම්පරාවේ දේවල් මේ දේවල් ගැන හොයන්න ගන්නවා නේ. ඒත් ඒ වගේ වරදක් නොවෙනවා. නමුත් ඒ විස්තර එන මට්ටම ඒක යම් අවධියක් තියෙනවා ඒ තුල. නමුත් ඒ අවස්ථාව තුළ අපි ඒ තුල රැඳිලා සිටීම කළ යුතු නැති වෙනවා. ඒ තුල රැඳිලා ඉන්නකොට මේ විශ්වයෙන් දෙන එක්තරා පරිේශනයක් තමයි
විස්තරබයි කතා කරන මාතාව හෝ පීතෘත්වය හෝ යම් බලවේගයක් හෝ සබාදාම් හෝ විශ්වය හෝ බිලබඩ්ඩෝ අපිට දෙන පර්යේෂණය බවට පත්වෙන්නේ අවසානයේදී ඔබ කොතනද රැඳෙන්නේ කියලා. ඔබට මොකක් හරි දෙනවා වටිනා දෙයක් දීලා කියනවා ආ මේ තියෙන්නේ ඔයාට සුදුසුම දේ. මේක ඔයා තියාගන්න කියලා තියෙනවා. එතකොට අපි ඒකට කොපමණ දුරට අපි ඒ තුල රැඳෙනවද? කොපමණ දුරට අපි ඒකේ ඇලි ගලි ඒ තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා. යම් කෙනෙක්ට තේරෙන්න පුළුවන් යමක් දෙනවා මේක තමයි ඔයාගේ ජීවිතයේ අරමුණ කියලා මොකක් හරි කාර්යයක් දෙනවා. මේක තමයි කාර්යභාරය ඔයා ඉපදුනේ ඔයා මේ ලෝකෙන් ඇවිල්ලා මේ ලෝකයට ආවේ අර ලෝකෙන් ඇවිල්ලා මේ ලෝකයට ආවේ මේ කාර්යය ඉෂ්ට කිරීම සඳහා කියලා ඔබට යමක් කියනවා. එතකොට ඔබ ඒ තුල රැඳිලා ඉන්නවා. එතනින් එහාට ඔබ දකින්න උත්සාහ කරන්න නැති වෙනවා. එතකොට ඒ විදිහට හෝ ඔබට ඔය සියලුම විස්තර එන අවස්ථාව තුළ ගොඩාක් දේවල් ඔබට දෙනවා. මේක 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 මේ කියලා දීලා එතෙන්දී එතකොට පරීක්ෂණය කියලා අපිට ගන්න වෙන්නේ ඔය මොනතරද ඔබ රැඳිලා ඉන්නේ කියන එක. මොන දෙයක් හරි ආ මේක තමයි මගේ කොටස කියලා ගත්ත ගමන් අන්න එතෙන්දී ඔබ නැවත හසු වෙනවා එතකට. ඒ නිසා තමයි විස්තර කියන එක. මම ගොඩක් දේ සඳහන් කරනවා මේ විශ්ලේෂණය විද්‍යාත්මක තෝරා ගැනීම සාක්ෂි සහිතව තෝරා බේරා ගැනීම ඔප්පු කර ගැනීම මේ ඔක්කොම කතන්දර පමණක් බව. මොකද මේ මනස ගෙනියන්නේ මේ කතන්දර තුලින්. යමක් හොයනවා කුතුහලය තියෙනවා යමක් ගැන විස්තර හොයනවා ඒක සාක්ෂි වෙනවා ඒක ඔප්පු කරන්න උත්සාහ කරනවා ඒ ගැන විශ්ලේෂණය කරනවා ඒ ගැන තර්ක ගොඩනගනවා ඒ ගැන ගැටෙනවා ඒ ගැන සංකල්ප ගොඩනගනවා ඒ තුලින් දර්ශන බිහි වෙනවා. මේ ඔක්කොම මනස අපි ඉංග්‍රීසි වචනේ ගත්තොත් ෆීඩ් වෙන අවස්ථාවක්. එහෙම නැත්නම් මනසට ආහාර සපයන අවස්ථාවන් තමයි මේ හැම දෙයක්ම. ඒකයි දැනුම කියන එක අපි දැන් අපි හාල් ටිකක් ගන්න අපි ආහාර ගැනීම උදෙසා පමණයි නේ. අපි පිඟාන ගන්න කන වේලාවට විතරයි. තේ බොන කෝප්පේ ගන්න අපි තේ එකක් හදලා බොන්න විතරයි. වෙන දෙයකට අපිට භාවිතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ භාවිතයේ උදෙසා විස්තර දැනුම දත්ත මේවා භාවිතා වෙනවා විතරයි. ඒ අවස්ථාව තුළ හැරෙන්න ඒ දේවල් ගැන යන්නේ ඒ දේවල් ගැන දිගින් දිගටම යන්නේ ඒ යම් විවර වීම කියන මානසිකත්වය තුළ. එහෙම නැත්නම් ඒ විවර වුණු යම් කොටසක් යම් පරාසයකට විවර වුණු විඥානයේ ස්වභාවය තමයි ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතනින් මිදිලා ඔබ දකින්න ඕනේ ඒකත් ඔබට තියෙන පරේෂණයක් කියලා. එතනින් මිදිලා ඔබ එතනින් එහාට යන්න ඒක තමයි ඔබගේ අරමුණ විය යුත්තේ. එහෙම නැත්නම් එහෙම ඔබ මොන යම් හෝ ස්ථානයක රැඳිලා සිටිනවා. ඔබට වටිනා දෙයක් ගෙනත් දෙනවා විශ්වය තුලින් සබහාදාම තුලින්. මේක තමයි ඔබට සුදුසුම දේ. මේක කර කර ඔබ ඉන්න කියලා. ඒකයි කෙනෙක් දැන් ප්‍රාථමික මානසිකත්වය තුළ කෙනෙක්ට කියලා පුළුවන් මම රැකියාව කරනවා මම බිසි වෙනවා ඔය වගේ කම්ප්ලේන් එනවනේ ඒ වගේ පැමිණිලි හිත තුලින් ගොඩනගනවානේ. ඒකට ඒක ප්‍රාථමිකයි කියලා ගන්නත් පුළුවන්. නමුත් යම් අවධියක් ඇති කෙනෙක්ට පවා එනවා තමන්ට මේක තමයි මම කර යුතු කාර්ය විශ්වයට කරන කාර්ය. නැත්නම් රට වෙනුවෙන් ලෝකේ වෙනුවෙන් සබාදා වෙනුවෙන් එමෙත යම් දෙවි කෙනෙක් වෙනුවෙන් හෝ මොකක් කරේ. ඒව නරකක් නොවෙනවා. ඔබට ඒව හොඳයි නම් ඒව හොඳටම හොඳයි. කවුරුත් ඒවට පැමිණිලි කරන්නේ නැති වෙනවා. නමුත් අවසානයේදී එන මේ සබාදාමේ තියෙන පරිේශණය තමයි. මේක සම්පූර්ණ වශයෙන්ම ගත්තොත් පරිේශණයම ඔබවටපත් වෙනවා. ඔබට එහෙම දෙයක් දීලා. ඒ කියන්නේ සාමාන්‍ය අරමුණක් කියලා ගත්තොත් මනුස්සයෙක්ට සාමාන්‍ය අරමුණ වෙන්නේ දියුණු වීමනේ. ධනවත් වීම, ප්‍රසිද්ධ වීම, බුද්ධිමත් කෙනෙක් වීම ඔය වගේ ගන්න පුළුවන්. එහෙම දෙයක්කින් එහාට යනකොට එය ප්‍රාථමිකයි කියලා දැනගත්තට පස්සේ යම් කෙනෙක් අධ්‍යාත්මයට පිවිසුණාට පස්සේ ඒ තුලත් යම් කිසි කාර්යයක් දෙනවා. ආ ඔබ කරන්න ඕනේ මේක. එතකොට ඔබ අර සාමාන්‍ය ධනවත් වීම කියන එක වගේ නෙමෙයි. මේක ඊට වැඩි ඉහළ කාර්යයක්. මේක ලෝකෙන් බලන් ඉන්න ඔබ මේක කරනකම් ඔය වගේ එකක් දෙන්න පුළුවන්. එතකොට ඒක කරාට වරදක් නොවෙනවා. කරන ගමන් ඔබ දැනගන්න ඕනේ ආ මේකත් මට තියෙන පරේෂණයක් තමයි. මේක මම රැඳිලා හිටියොත් එහෙම එතනින් එහාට මට යන්න බැරි. එතකොට මම මේක කරන ගමන් හරි ඒක හොඳ යහපතක් වෙනවා මිනිස්සුන්ට. හැමෝටම යහපතක් වෙනවා කියලා ලෝකෙටම යහපතක් වෙනවා කියලා හිතන්නකෝ. ඒක කරනවා. කරන ගමන් මම බලන්න ඕනේ එතනින් එහාට. එතකොට මේක
පරේෂණ වෙන තැන් මම කොච්චරදුවට මේ කාර්යයට මම ඇල්ලලා ඉන්නවද ආ මේ කාර්යයට මම ඇල්ලලා ඉන්නවා කියලා කියන්නේ මට මෙතනින් ගැලවෙන්න හැකියාවක් නැති වෙනවා. ඒතන මම ඒකට හසු වෙනවා. මේ කාර්ය අවසානයේදී මට එතනින් දිනුවක් එන්නේ නැති වෙනවා. මම මේ චක්‍රයටම ඇලිලා නැවත නැවත ගමන් කරන්න සිදු වෙනවා කියන එක තමන් දකින්න ඕනේ තමාගේ ඥාණය තුල. කන්න එකයි කිව්වේ බුද්ධිය අභිවවන ඥාණය. ඥාණය අභිවවාගෙන යනකොට ඥාණය පරාසය යම් යම් පරාසයන් විවුර්ත වේගෙන එනකොට තමයි තමාගේ ප්‍රඥාව එන්නේ. මේ සියල්ලම පරිේෂණයක් විදිහට දකින ස්වභාවය එන්නේ යන්නේ අවස්ථාව තුළ තමයි ඔබට දැනෙන්න ගන්න. මේ සියල්ලෙම කොතනද රැඳෙන්න ඕනේ, කොතනින්ද ගැලවෙන්න ඕනේ, ඔන්න ඔය වගේ දේවල් මතුවෙන්න යන ඒ ඥාණය බිහි වෙන්න යන්නේ අවස්ථාවයි. ඒතොර ඒ විදිහට මේක හරියට දකින්න පුළුවන් අවස්ථාවට යම් පිරිසක් අඩු පිරිසක් බිහි වෙනවා. ඒ අවස්ථාවේදී අපි ගන්න බෑ මෙතෙන්දී. ඒතොර මේ ප්‍රාථමික විඥානයේ කියන එක ප්‍රාථමික මානසිකත්වයේ කියන එක ආයෙගොල්ලෝ වැරදි කියලා. ඒගොල්ලෝ නරකයි. ඒගොල්ලෝ හරි නෑ. ඒක වැරදි. ඒතොර ඒගොල්ලොත් මෙතෙන්ට එන්න ඕන කියලා ගන්න බෑ. ඒතොර මම මෙතෙන්දී කෙලින්ම පෙන්වන්න කියලා දුන්නේ මේ මානසිකත්වයේ තුල ඒ විඥාන පරාසය තුල ඉන්නකොට ඒ අයට දැනෙන විදිහට තමයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ට ඒවා කන්ට්‍රෝල් එකක් නෑ. එහෙම නැත්තම් පාලනයක් නොවෙනවා. මොකද මමත් ඕකේ හිටපු එක්කෙනි. මමත් ඔය පල්ලැහැම අගාධයේ සිට යම් යම් අත්දැකීම් තුලින් ඇවිලා ජීවිතය තුලින්ම ඒ නිසා මේ සබාදාමට සහ සියලු ගුරුවරුන්ට ගුරු පරම්පරාවන්ට ස්තුතිවන්ත වෙනවා මට ලබා දුන් ගයිඩන්ස් එකට මාර්ග උපදේශයට. යම් මාර්ග උපදේශනයක් තුලින් මම යොමු කරා හරි පැත්තට, මම දකින හරි කියන පැත්තට යොමු කරපු නිසා මට මේ පල්ලැහැම අගාධයේ සිට අගාධය කියන මානසිකත්වය තුල එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ඇබීස් කියලා කියනවා. කියන්නේ අපායේ පහළම තැන කියලා ගන්නත්. ඒතකොට මානසිකත්වයේ මිනිස්සෙක්ට ඒ අවස්ථාවට යන්න හැකියාවක් තියෙනවා. එතෙන් සිට ක්‍රමානුකූලව යම් යම් අත්දැකීම් තුළින් මාර්ග උපදේශනයන් තුළින් හොඳ පිරිසුදු ස්වභාවයට, පිරිසුදු විඥානය කියන ස්වභාවයේ පැත්තට ගමන් කරන්න අවස්ථාව ලැබීමට සියලු ගුරුවරුන්ට ගුරු පරම්පරාවන්ට ස්තුතිවන්ත විය යුතුයි. හැමෝටම සබාදාමට, විශ්වයට, විශ්ව මාතෘත්වයට, පීතෘත්වයට, ඕනෑම දෙයකට, තමන්ට උපකාර කරන මේ හැම දෙයකටම ස්තුතිවන්ත විය යුතුයි. ඒ විදිහට තමයි මිනිස්යාගේ මේ විඥාන පරාසයන් බොරණකි. හොඳයි, අපි නැවත වතාවක් හමු වෙමු ඊළඟ කොටසේ.